බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දෙහිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං තේරාසනාරෝඪ අප ගුරු දේවෝත්තම ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේ වරප්‍රමුඛ සදාභි වන්දනීය පූජනීය මහා සංඝරත්නයෙන් අවසර අද සන්ධ්‍යා භාගයේ විශේෂ පුණ්‍ය කර්මයක් වශයෙන් මේ සේනාසනයේදී ගෞරවනීය මාහිමිපාණන් වහන්සේ පෙරට කොට මහා සංඝරත්නය විසින් පဋාණ ධර්ම සජ්ජහායනයක් සිදු කරන්නට යෙදෙනවා. විශේෂයෙන් මේ සේනාසනයේ වැඩ ඉඳලා තේරාසනයේ වැඩ සිටින නායක මාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයෙක් වශයෙන් මේ සේනාසනයේ විනය පිටකාදී අධ්‍යයන කටයුතු නිම කරලා බුරුම රාජ්‍යයට ගමන් කරලා එහි අභිධර්ම අධ්‍යයනයේ විශේෂයෙන් සිද්ධ කරගෙන ඒ රාජ්‍යයේ සිටම මේ ලංකාද්වීපයේ වැඩවසන භික්ෂුන් වහන්සේලා උදෙසා පဋාණ ප්‍රකරණය ඉගැන්වීමේ කටයුතු සිද්ධ කරන්නට යෙදුන පසුගිය කාලයේදී පූජ්‍යපාද කඩුවෙල අතුල ඥාන ස්වාමින් වහන්සේ ප්‍රථම වරට පဋාණ ප්‍රකරණය ඉගැන්වීමේ කටයුතු නිම කරපු අවස්ථාව තනිටුවන් කරමින් මිට දින කිහිපයකට ඉහතදී තමයි ඒ නිම කිරීම සිද්ධ වුණේ. කාලයකට ප්‍රථම අපි හිතලා සංවිධානය කරගෙන තිබුණා මේ නිම කිරීම තනිටුවන් කරමින් යම් කිසි පුණ්‍ය කර්මයක් සිදු කරලා පුණ්‍යානුමෝදනා කළ යුතුයි කියලා. ඒ නිසා අද දවසේ මේ සිදු කරන පဋාණ සජ්ජායනාවේ ප්‍රථම අරමුණ වන්නේ පසුගිය කාලේ සිදු කරන්නට යෙදුණු පဋාණ ධර්ම අධ්‍යයනයේදී ඒ ඉගෙනීම් ඉගැන්වීම් තුළින් රැස් කර ගන්නට යෙදුණා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් දෙවියන්ට ඥාතීන්ට අනුමෝදන් කිරීම ප්‍රථම අරමුණ හැටියට පවත්වා ගන්නවා. ඒ වගේම මේ පින්කම අද දවසට යොදා ගන්නට හේතු වුණේ තේරාසනාරූඪ අපනායක මාහිමිපාණන් වහන්සේගේ 29 වන පැවිදි ජන්ම දිනය අද දිනට යෙදී තිබීම නිමිත්තෙන්. ඒ දිනේට යෙදී තිබීම නිමිත්තෙන් ගෞරවනීය නාහිමිපාණන් වහන්සේගේම චිත්තවරයන් වහන්සේ නමක් විසින් මේ පဋාණ ධර්මය එක්වරක් ප්‍රථම වරට උගන්වලා නිම කිරීම මහ සතුටට කාරණයක්. ඒ නිසා නාහිමිපාණන් වහන්සේගේ පැවිදි ජන්ම දිනයේ දවසේම මේ පින්කමත් යොදා ගන්නට යෙදුණා. ඒ නිසා අද මේ පින්කම තුළින් රැස් කර ගන්නා සියලු පින්වල බලයෙන් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා සියලු සාසනික ප්‍රාර්ථනා සඵල වේවා කියන ප්‍රාර්ථනය සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පූජ්‍ය කඩුවල අතුල ඥානස්ථවරයන් වහන්සේටත් ඒ වගේම උන්වහන්සේගෙන් ගිනිම ලැබූ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාටත් ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා.
එවගේම මේ සම්බුද්ධ ශාසනය 5000ක් කල් පැවතීම පිණිස මේ පဋාණ ධර්ම අධ්‍යයනයේ ඒකාන්තයෙන් මේ හේතු වේවා වාසනා වේවා කියන අදිෂ්ඨාන පවත්වමින් මේ කාරණය මේ පဋාණ ධර්ම සජ්ජායනාව සිද්ධ කරන්නට නියමිතයි. ඉතින් ඒ සඳහා ප්‍රථම කොට මුලාසනයේ වැඩ සිටින අපගුරු දේවෝත්තම මාහිම්පාණන් වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිනවා. මුලාසනයේ අනුශාසනාව ප්‍රධාන අනුශාසනාව සිදු කර දෙන හැටියට අවසරයි ස්වාමීන් වහන්සේ. දෛවඩමවා කොට වදාළ කරුපටියුතු මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද විශේෂ දවසක් අරමුණු කරගෙන මේ රණගිරිලෙන ආරණ්‍ය සේනාසනේ ත්‍රිපිටක ධර්ම අධ්‍යයන පිහිටේ යම් කණ්ඩායමක් භික්ෂු කණ්ඩායමක් පဋාණ මහා ප්‍රකරණය අධ්‍යයනය කරලා අවසන් කිරීම නිමිති කරගෙන අද පဋාණ ප්‍රකරණේ මං හිතන්නේ මේ මාතුකා නික්ෂේප වාරයේ පටන් යම් කොටසක් සජ්ජහායනා කිරීම සිද්ධ කරනවා ඇති. මේ පဋාණ ප්‍රකරණේ ගැනීම සඳහා බුරුම රටේ වාසය කරන අපේ කඩුවල අතුල ඥාන ස්ථවිරයන් වහන්සේ තාක්ෂණය භාවිතා කරලා මේ සංඝ පිරිසට කැපකිරීම සහිතව උන්වහන්සේ විශාල සේවයක් කරා. ඒ කඩුවල අතුල ඥාන ස්ථවිරයන් වහන්සේ ඒ කරපු කැපකිරීමට යම්කිසි සාධාරණයක් ප්‍රතිසාධාරණයක් ඉටු කිරීමක් වශයෙන් තමයි මේ සංඝ පිරිස අද රැස්වෙලා මේ විදියට පဋාණ ප්‍රකරණය යම් කොටසක් සජ්ජහායනා මාර්ගයට නංවන්නේ. ඉතින් ඒ තුළින් මේ මහා සංඝරත්නයේ භික්ෂුන් වහන්සේලාගේ පဋාණ ප්‍රකරණය සම්බන්ධව තියෙන සම්බදතාවය තව තවත් තර වෙනවා. මට මතකයි ඉස්සර අපේ ගුරු ස්වාමින් වහන්සේලා මේ පච්චේ උද්දේශය දවසට අනිවාර්යෙන්ම අපි ලව්ව සජ්ජහායනා කෙරෙව්වා බුද්ධ වන්දනා සිද්ධ කරන මොහොතේ. ඒ ප්‍රත්‍ය 24 හොඳින් කටපාඩමින් ඒ නිසා සමකාලීන හැම භික්ෂුන් වහන්සේ නමකටම පාහේ තිබුණා. ඒ විතරකුත් නෙවෙයි, ඉතින් ගුරු දේවෝත්තමයන් වහන්සේලා යම් කාලෙක මේ ප්‍රත්‍ය සම්බන්ධ ඉගැන්වීම සිද්ධ කරාද, ඒ සිද්ධ කරනකොට අර කටපාඩමෙන් තිබ්බ පද එකිනෙක ලස්සනට විග්‍රහ වෙනකොට ඒවා සම්බන්ධව සෑහෙන උනන්දුවක් ඇති වෙනවා. ඇයි තමන්ගේ කටපාඩමෙන් තියෙන දෙයක් සම්බන්ධව තමයි මේ උගන්වන්නේ කියන හැඟීම ඇති වෙන නිසා. ඉතින් මං හිතන්නේ මේ අභිධර්මයේ සත්වන ප්‍රකරණය, පဋාණ මහා ප්‍රකරණය කියලා කියන්නේ කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකා දිහිපෙහි ඉගැන්වෙච්ච නැති ග්‍රන්ථයක්. එතරමටම මේ පဋාණ ප්‍රකරණය ඉගැන්වීමට හිටිය ගුරුවරු අඩුයි. ඒ ගුරු පරපුර සිඳියාමත් සමග සාමාන්‍යයෙන් පဋාණ මහා ප්‍රකරණය භික්ෂුන් වහන්සේලාට ඉගැන්වීම නැති තරම්. ඉතින් එබඳු පරිසරයක් තුළ අපේ කඩුවල අතුල ඥාන ස්ථවිරයන් වහන්සේ මේ රණගිරිලෙන් වාසී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට ඈත රටක ඉඳලා නමුත් තාක්ෂණය හෝ පාවිච්චි කරමින් නමුත් මේ කරපු උපකාරය සම්බුද්ධ ශාසනය සෑහෙන කලක් බබලවීමට හේතු වන උපකාර වන කරුණක් කියන එක මම සිහිපත් කරන්න කැමතියි. මේ නිසා අපේ සම්බුද්ධ ශාසනයේ භික්ෂු පිරිසට හොඳින් ශාසනික කටයුතු කරගෙන යන්න උපකාරය ලැබෙනවා. ඒ නිසා මම මේ මොහොත අවස්ථාව කරගන්නවා ඒ කඩුවල අතුල ඥාන ස්ථවිරයන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට. ඉතින් උන්වහන්සේගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වෙලා මුදුන්පත් වෙලා උන්වහන්සේ බලාපොරොත්තු වන සසුන් කටයුතු ඉතාම සාර්ථකව කර ගැනීමට උන්වහන්සේට අවශ්‍ය ජවය, ශක්තිය, බලය
ඒකාන්තයම ලැබේවා කියලා ආශිර්වාදනය කරේ. තව තවත් බොහෝ සිසු පිරිසකට අභිධර්ම ඉගෙන ගැනීමට උන්වහන්සේට පිහිට උපකාර වෙන්න ඉඩ ප්‍රස්තාව සැලසේවා කියලා ආශිර්වාද කරමි. ඒ සඳහා අතුල ඥාන ස්ථවිරයන් වහන්සේට අවශ්‍ය කායික මානසික ශක්තිය තව තවත් දියුණු වේවා කියලා අපි ආශිර්වාද පවත්වමු. අද මේ කරනු ලබන සජ්ජහායනා පුණ්‍ය කර්මයෙන් ජනිත වූ කුසලයක්. ඒ අතුල ඥාන ස්ථවිරයන් වහන්සේට සෝසේ පෙරම් දහම් පුරා බලාපොරොත්තු වන බෝධි ඥානයකට පැමිණ අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතු වේවා වාසනා වේවා කියන පුණ්‍යානුමෝදනාවක් සිද්ධ කරගෙන මෙතන් පටන් මේ සංවිධායක සංඝ පිරිස බලාපොරොත්තු වන ආකාරයට ඒ සජ්ජහායනා කටයුතු කරන්නේ කියලා පවරමි. මේ සංඝ පිරිසටත් වහවාම නිවන් අවබෝධයේ පිණිස මේ පුණ්‍ය ලාභය එකසේම හේතු වේවා වාසනා වේවා කියන ආශිර්වාදය පවතුන. සාදු සාදු සාදු. මුලාසනේ වැඩ සිටින ගෞරවනීය ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ වරක් වැඩම කොට වදාළ වන්දනීය පූජනීය මහා සංඝ රත්නයේ අවසරයි. දැන් මේ මොහොතේ දේවතාවුන් වහන්සේලාට ආරාධනා කරමින් විශේෂයෙන්ම මේ අති ගම්භීර අත්තාන සජ්ජහායනාවට ප්‍රිය, ඒ වගේම මේ ගැඹුරු අභිධර්මය ශ්‍රවණය කරන් තිබුණු ඒ ජීවිතා මණ්ඩලයන් වේනම් ඒ සියලු ජීවිදේවතාවන් වහන්සේලා මේ මොහොතේ මේ භූමියට මේ තේරාවාසයට අධිගෘහිත වී මේ අවස්ථාවට සහ සම්බන්ධ වන මෙන් ආරාධනා කිරීම වශයෙන් දේවතා ආරාධනාව සිද්ධ කරන ඉන් අනතුරුව අත්තාන සජ්ජහායනාව මහා සංඝරත්නය විසින් ආරම්භ කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොංකධං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා පဋාණ ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝ තස් භගවතෝ අරහතු සම්මා සම්බුද්ධස්ස විචිත්ත මාති ගම්භීර මනන්ත නාය මණ්ඩිතං පဋාණං ධම්මසන්තස්ස විමලාමිත බුද්ධියා යස දේහානිග්ගමින්තු සුභාචබ්බන්නරන්තියෝ නීලපීතරත්තසේතා මංජෙඨාජපබාසරා තංලෝකනාථං සුගතං ධම්මංච ජිනසේවිතං සංඝං නිරංගනං සෙට්ඨං නමාමි සිරසාදරං තික පට්ඨානං
මාතිකානි කේපවාරෝ පච්චයුන්දේසෝ හේතුපච්චයෝ ආරම්මන පච්චයෝ ආදිපති පච්චයෝ ආනන්තර පච්චයෝ සමනන්තර පච්චයෝ සහජාත පච්චයෝ අඤ්ඤමඤ්ඤ පච්චයෝ නිසය පච්චයෝ උපනිසය පච්චයෝ පුරේජාත පච්චයෝ පච්චාජාත පච්චයෝ ආසේවන පච්චයෝ කම්ම පච්චයෝ විපාක පච්චයෝ ආහාර පච්චයෝ ඉන්ද්‍රිය පච්චයෝ ඥාන පච්චයෝ මග්ග පච්චයෝ සම්පයුත්ත පච්චයෝ විපයුත්ත පච්චයෝ ආති පච්චයෝ නාති පච්චයෝ විගත පච්චයෝ අවිගත පච්චයෝති පච්චයෝද්දේසෝ නිටිතෝ පච්චය නිද්දේසෝ හේතු පච්චයෝති හේතු හේතු සම්පයුත්තකානං ධම්මානං සංගමඨානංච රූපානං හේතුපච්චයේන පච්චයෝ ආරම්මන පච්චයෝති රූපායතනංචාකු විඥාන ධාතුයා සංගම්පයුතකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සදායතනං සෝත විඥාන ධාතුයා සංසම්පයුතකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ ගන්ධායතනං ඝාන විඥාන ධාතුයා සංසම්පයුතකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රසායතනං ජීවා විඥාන ධාතුයා සංසම්පයුතකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ පොට්ටබ්බායතනං කාය විඥාන ධාතුයා සංසම්පයුතකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ රූපායතනං සද්ධායතනං ගන්ධායතනං රසායතනං පොට්ටබ්බායතනං මනෝ ධාතුයා සංසම්පයුතකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ සබ්බේ ධම්මා මනෝ විඥාන ධාතුයා සංසම්පයුතකානංච ධම්මානං ආරම්මන පච්චයේන පච්චයෝ නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස වාටින්ද වාරෝ
සියා කුසලං ධම්මානං පටිංච කුසලෝ ධම්මෝ උම්පණ්ඩේය උත්පංචය සියා කුසලං ධම්මං පටිංච අකුසලෝ ධම්මෝ උප්පංජේය උත්පංචය සියා කුසලං ධම්මං පටිංච අම්භ්‍යාකතෝ ධම්මෝ උප්පංජේය හේතුපංචය මහා භූතේ පටිච්ච උපාදාරූපං අසඤ්ඤ සත්තානං මහා භූතේ පටිච්ච රූප ජීවිතේන්ද්‍රියං න ජහන අම්භ්‍යාකතං ධම්මං පටිච්ච අම්භ්‍යාකතෝ ධම්මෝ උප්පජ්ජති න ජහන පච්චයා පංච විඥාන සහගතං ඒකං කන්ධං පටිච්ච තයෝ කන්දා තයෝ කන්දේ පටිච්ච ඒකෝ කන්ද ද්වේ කන්දේ පටිච්ච ද්වේ කන්දා බාහිරං ආහාර සමුට්ඨානං උතු සමුට්ඨානං අසඤ්ඤ සත්තානං ඒකං මහා භූතං පටිච්ච තයෝ මහා භූතා හොඳයි මහා සංඝරත්නයෙන් අවසර අද රණගෙවෙන අරණ්‍ය සේනාසනයේදී විශේෂ පဋාණ ධර්ම සජ්ජහායනාවක් සංවිධානය කරගෙන නිමා කරගන්නට යෙදුණා ගෞරවනීය ස්වාමින් වහන්සේලා වැඩම කරලා මේ පဋාණ ධර්ම සජ්ජහායනාව සිද්ධ කරගන්නට යෙදුණේ අරමුණු කිහිපයක් මුල් කරගෙන ඒ අනුව විශේෂයෙන් අද දවසේ පဋාණයේ ඉගැන්වීම් පဋාණ ප්‍රකරණය ඉගැන්වීම් සහ ඉගෙනීම් තුළින් ගරු කටයුතු පූජ්‍යපාද කඩිවල අතුල ඥාන ඉතිවර පාදයන් වහන්සේ විසිනොත් එවැගේම අපේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා විසිනොත් රැස් කරන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය සම්භාර ශක්තියෙන් අපවත් ලෝකයක් සාසනයක් ආරක්ෂා කරන සියලුම දිවිතා මණ්ඩලයන්ට මෛත්‍රී මහ බෝධිසත්වයන් වහන්සේට සක්ක දිවි රාජයාට දෙතරාක්ෂ විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ යන සතරවරන් දේවරජ මණ්ඩලයට මේ මොහොතේ අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා මෙපින් අනුමෝදන්ව ලැබූ දිව්‍ය ඓශ්චර්ය වඩා වර්ධනය කරගනිත්වා ප්‍රාර්ථනීය බෝධින්ගෙන් උතුම් අමානිවණින් සැනසෙත්වා සම්බුද්ධ ශාසනය 5000ක් කල් සුරකිත්වා සතුන රකින සිල්වත් ගුණවත් මහසඟරුවන 5000ක් කල් සුරකිත්වා සම්බුද්ධ ශාසනය රකින මේ සඳහා උදව් උපකාර කරන සිව්පතෙන් උපස්ථාන කරන පින්වතුන් බොහෝ කල් සුරකිත්වා කියන ආරාධනාව සිද්ධ කරනවා. ඒ වගේම අද දවසේ අප ගුරු දේවෝත්තම පූජ්‍යපාද කඩුවෙල අතුල ඥාන ස්ථිර පාදයන් වහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ වුණු ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේගේ පැවිද්දෙන් එකුණු නිසිවසක් සැපිරීම නිමිති කරගෙන අද දිනය මේ සඳහා යොදා ගන්න ලැබුවා. ඒ අනුව මේ පဋාණ ධර්ම සජ්ජහායනාව තුළින් රැස් කරගන්නට ලැබුණු සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලයෙන් සක්තියන අනුභවින් ගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා සලසේවා වහ වහාම ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මඟපලමාන්ගන් අවබෝධ වේවා කරගෙන යන සාසනික මෙහෙවර චිරාත් කාලයක් කරගෙන යන්නට ශක්තිය ධෛර්ය වාසනාව ත්‍රිවිධ රත්නේ ආශිර්වාදය දෙවියන්ගේ රැකවරණ ලැබේවා සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම පූජ්‍යපාද කඩුවෙල අතුල ඥාන ස්ථිර පාදයන් වහන්සේ විසින් විශේෂයෙන් බුරුම රාජ්‍යයට වැඩම කරලා ප්‍රථම වතාවට ඒ තමන් ගෙනුම ලැබූ පဋාණ ප්‍රකරණය ලාංකීය ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට උගන්වලා නිම කරනු ලැබුවා. එසේ නිම කිරීම නිමිති කරගෙන තමයි මේ විදිහේ පဋාණ ධර්ම සජ්ජහායනාවක් සංවිධානය කරගන්නට යෙදුනේ. ඒ අනුව එම පဋාණ ප්‍රකරණය ඉගැන්වීමේ කටයුතු සිදු කළ පූජ්‍යපාද කඩුවෙල අතුල ඥාන ස්ථිර පාදයන් වහන්සේට විශේෂයෙන් වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයම වේවා
උතුම් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් මග ඵල කෙළවර සාන්ත නිවනින්ම තැනතෙන්ට ලැබේවා. උන්වහන්සේගේ සියලු සාසනික ප්‍රාර්ථනා වහ වහා සමෘද වේවා කියන ආශිර්වාදය ප්‍රාර්ථනය සිද්ධ කරනවා. උන්වහන්සේට හටගෙන ඇත්තා වූ යම් යම් කායික දුක් පීඩා රෝග පීඩා ආදියක් වෙත්නම් ඒ වගේම ඇත්තා වූ ග්‍රහ දෝෂ අපල වදුරු මතු ඇති අකුසල ශක්තීන් ආදියක් වෙත්නම් ඒ සියල්ලක්මත් මෙපින් බලෙන් කිරුදුට අඳුරමින් විහෙත විද්වන්සනීය වේවා. තව දුරටත් මෙතෙක් සිදු කරගෙන ආවාසේම අභිධර්මයේ සම්බන්ධ ග්‍රන්ථ රචනා කිරීම ආදියත් සිද්ධ කරලා මේ සම්බුද්ධ ශාසනයට මහඟු මෙහෙවරක් කරගන්නත් ශක්තිය ධෛර්ය වාසනාව ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවන්න ලැබේවා සැලසේවා කියලා මේ මොහොතේත් පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම ඒ ගෞරවනීය ත්‍රිවිධ පාදයන් වහන්සේගෙන් පဋාණ ප්‍රකරණයේ ඉගෙන ගනු ලැබූ ඉගෙනුම ලැබූ ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාටත් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. තමන් ලැබූ මේ පဋාණ ප්‍රකරණය තවත් පරපුරකට දායාද කරන්නට උන්වහන්සේලාට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා සැලසේවා. උන්වහන්සේලාටත් ඉතාම ඉක්මනින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය මගඵල නිවන් අවබෝධය පිණිසම මේ පින්කම හේතු වේවා වාසනා වේවා කියලා සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පුණ්‍ය සම්භාරය ඒකාන්ත වශයෙන්ම බුදු සතුන 5000ක්කල් පැවතීම පිණිසම වේවා කියන ප්‍රාර්ථනය අදිස්ථානයේ සිද්ධ කරනවා. මේ සන්ධ්‍යා භාගයේදී තථාගත සර්වඥ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් සර්වඥ ධාතුන් වහන්සේ සහ මේ අභිධර්ම පිටකය තමන් වහන්සේ විසින් දරාගෙන ශ්‍රාවක පරම්පරාවට දායාද කරනු ලැබූ ප්‍රඥාවන්ත භික්ෂූන් වහන්සේලා අතර අගතම්පත් ලැබූ අග්‍රස් ශ්‍රාවක සාරිපුත්ත මහරහතන් වහන්සේගේ අරහන්ත ධාතුන් වහන්සේ වැඩම කරවාගෙන සම්බුද්ධ පූජා අරහන්ත පූජා සම්බුද්ධ උපස්ථාන අරහන්ත උපස්ථාන සහිතවයි මේ පဋාණ ධර්ම සජ්ජායනාව සිද්ධ කරගන්නට යෙදුනේ. එනිසා තාමත් කෞරවෙන් සද්ධාවෙන් හද පිරිබැතියෙන් යුතුව අද මේ සන්ධ්‍යා භාගයේ රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ ඵලයෙන් ශක්තියෙන් ආනුභාවයෙන් අපි හැම සියලු දෙනාට වහ වහා උතුම් අමා නිවනින් සැනසෙන්නට ලැබේවා. ඒ වගේම පරපුරෙන් පරපුරට මේ අභිධර්ම පිටකය දායාද කරපු ත්‍රිපිටක ධර්මයේ දායාද කරපු තේරවාදී මහා විහාරීය සසුම් පරපුරේ අතීත සංඝ පීඨුන් වහන්සේලා සංඝ නේතුන් වහන්සේලාටත් මේ පින මේ මොහොතේ අනුමෝදන් කරනවා. අනුමෝදන් වෙත්වා. මෙපින් අනුමෝදන්ව නොලැබූ සප සම්පත් වේ නම් ලබා ගනිත්වා. ලැබූ සප සම්පත් වඩා වර්ධනය කරගනිත්වා. වහ වහා මුතුම් අමා නිවනින්ම තනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. මේ අභිධර්ම පිටකය පැවැත්වීම පිණිස නොඑක් ආකාරයෙන් ඒ වැඩපිළිවෙල සඳහා පූජ්‍යපාද කඩුවෙල අතුල ඥාන ස්ථිර පාදයන් වහන්සේට ප්‍රත්‍යදායකත්වයෙන් උදව්පකාර කරන්නා වූ යම්තාක් දායකකාරකාදීන් වෙත්නම් ඒ හැම සියලු දෙනාටමත් මෙපින් බලෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. වහ වහා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධේ මගඵල නිවන් අවබෝධයම වේවා කියලා මේ මොහොතේ සෙත් පතනවා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං. කප්ප සත සහස්සානි සෝලසානි අසංඛේ සම්බරං බෝධි සම්භාරේ ආගතෝ ජාති ජාතිසෝ නියතෝ බුද්ධ භාවාය බද්ධ කප්පේ හිදන්ති මේ
බෝධිසත්වෝ ච මිත්තේයෝ පුඤ්ඤං මේ අනුමෝදත අස්මින් විහාරකෙත්තස්මින් අදිවත්තා ච දේවතා අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං රක්ඛන්තු දින සාසනං සබ්බේ සත්තා ච මජ්ජත්තා හිතා ච අහිතා ච මේ අනුමෝදිත්වා ඉමං පුඤ්ඤං බෝධයන්තු සිවං පදං ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිම්මාන පත්‍යා ඉදම් මේ පුඤ්ඤකම්මං ආසවක්ඛයාවං උතු සබ්බ දුක්ඛාපමුඤ්ඤතු හැම සියලු දෙනාටම සෙතක් සාන්තියක් සැනසෙල්ලක්ම වේවා.